ආදරයෙන් පිළිගන්නවා රසරාසි YouTube channel එකට. මම අද කියලා දෙන්න හදන්නේ රසයට මුරුංග බෙදුමක් හදාගන්නේ කොහොමද කියලා. හැමදාම හොදි හදනවනම් මේ විදියටත් හදලා බලන්නකෝ. අපි බලමු කොහොමද හදාගන්නේ, මොනවද ඕනේ කරන්න කියලා. ඉස්සෙල්ලම මම මුරුංග කරල කපන විදිය කියලා දෙන්න. මුරුංග කරල මේ වගේ ටිකක් සුද්ධ කරලා හොඳට සෝදලා ගන්න. ඊට පස්සේ මේ වගේ පුංචි කෑලි වලට කපා ගන්න ඕනේ. මේ තියෙන්නේ මං එහෙම කපාගත්ත මුරුංග කරල් ග්‍රෑම් 250ක්. තව අපිට ඕනේ වෙනවා, මං හාල් මැස්ස ටිකක් අරගෙන තියෙනවා. උඹලකඩ ඕන නම් ගන්න පුළුවන්. ලූණු, පුංචිවට කපපු සුදු ලූණු, රම්පි කරපිංච, තක්කාලි ගෙඩියක්, කොච්චි ටිකක් මං අරන් තියෙනවා. කොච්චි වෙනුවට අමු මිරිස් උන දාන්න පුළුවන්. කැලි මිරිස් කුඩු ටිකක්, කහකුඩු තේහඳි භාගයක් විතර, තුනු පහකුඩු තේහඳි කාලක් වගේ ලුණු ටිකක් ඕනේ වෙනවා. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම මං තෙල් ටිකක් රත් වෙන්න දෙනවා. තෙල් එක හොඳටම රත් වෙනකොට මං ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ පුංචිවට කපාගත්ත සුදු ලුණු දානවා. රම්පේ, කරපිංච මේ ටික දාලා විනාඩි දෙකක් විතර මේක හොඳට සුවඳ එනකන් තෙම්පරාදු කරගන්න ඕනේ. ඊට පස්සේ හාල් මැස්ස ටික මන් දාගන්නවා. හාල් මැස්ස හොඳට බැදිලා තියෙනවට කැමති නම් තෙල් එකට ඉස්සෙල්ලාම හාල් මැස්ස දාලා ඊට පස්සේ ලුණු එකතු කරගන්න. ඊළඟට මම කපාගත්ත මුරුංග ටික එකතු කරගන්නවා. ඒත් එක්කම ලුණු කුඩු, කහ කුඩු, අමුතුන පහ කුඩු ටික, කෑලි මිරිස්, තක්කාලි, කොච්චි කරාල් ටික. ඊට පස්සේ මේක හොඳට කලවම් කරලා වහලා උයා ගන්න ඕනේ. තක්කාලි දාන්නේ නැත්නම්, ඒ කියන්නේ තක්කාලි කන්න අකමැති නම්, සියඹලබි තුනක් විතර වතුර මේස හැඳි තුනක විතර දිය කරලා දාන්න. මේකට වතුර දාන්න ඕනේ නැහැ. තක්කාලි වලින් හොඳට තැඹෙනවා. ගින්දර ටිකක් අඩු කරලා තමයි මේ වගේ හොඳට කලවම් කරලා මං ගින්දර ටිකක් අඩු කරලා වහලා මේ තෙම්පරාදුව හදාගන්නවා. මේ තියෙන්නේ විනාඩි 10කට පස්සේ. දැන් නම් තක්කාලි ටික හොඳට දැම්බිලා ඉතින් අපේ බෙදුම හදලා ඉවරයි. මේක ගොඩාක් රසයි. ඔයත් මේ විදියට හදලා රස බලන්න. මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා channel එකත් එක්ක එකතු වෙන්න.